Net FM Unlimited Unlimited Balungali Nuki Kata Madan Gia ජනාධිපති මැතිවරණ කාලේ ලැම්බෝගිනි ගැන ලොකු කතාවක් ගියා. මතනේ ලෝකයේ අනිත් කිසිම රටකට නැති ප්‍රතිචාරයක් නැත්නම් ප්‍රචාරණයක් ලැම්බෝගිනි කියන කාර් ජාතිය ලංකාවේ හම්බ වුණා දේශපාලන වේදිකාවට පින් සිද්ධ වෙන්න. දැන් මේ ලැම්බෝගිනි එකයි මේ සී ප්ලේන් නැත්නම් මේ ප්ලේන් හෙලිකොප්ටර් තුනයි මේ ආස්පියයි හොයාගෙන අපේ ගෙවල් වලට ආවන පොලිසිය. ගෙවල් වලට ඇවිල්ලා හොයලා බැලුවා. අපි දන්න හඳුනන යාළුවන්ගේ ගෙවල් වලට ගියා. මට ඔබ මනෝජ්ජ මතක නම් මැතිවරණය අවසන් වෙලා අප්‍රේල් සමාවෙන්න ජනවාරි 9 10 11 12 13 කියන්නේ බ්‍රේකින් නිවුස් යන කාලයක්. බ්‍රේකින් නිවුස් එකක් දානවා නාමල්ගේ ලැම්බෝගිනි අහුණයි කියලා මොකක් හරි වෙන වාහනයක් පෙන්නවා. ටිකලාවක් යනකොට ඒක අයිතිකාරයෙක් ලගෙන මේක මගේ වාහනේ මේක නාමල්ගේ නෙමෙයි කරුණාකරලා මේක දීලා යන්න. ආයේ සල්ලි අරන් යන ලොරියක් අහුණයි කියලා කියනවා. බලනකොට ඒකේ තිබ්බේ ලවුඩ් ස්පීකර් වගේ. තව ටික වෙලාවකින් ඔන්න දැන් නාමල්ගේ යෝෂිතගේ රෝහිතගේ ප්ලේ හෙලිකොප්ටර් තුන ඇල්ලුවයි කියලා ගිහිල්ලා බැලුවා. බලනකොට එතන තිබ්බේ අර පැඩල් බෝට්ටුවක්. ඉතින් දැන් මේ ලැම්බෝගිනි කියන වාහනය හරි මේ ප්ලේන් මට කාමරයක් අස්සේ අපිට හංගන් ඉන්න බෑනේ. හෙලිකොප්ටර් තුනක් විශේෂයෙන් උඩින් එපැයි යන්න ඕක. ඉතින් උඩින් ගෙනල්ලා කොයි හංගලා තියන්නද ලැම්බෝගිනි කාර් එකක් අවංකව ඉතින් අපිට තිබ්බනම් අපි පදිනවා. ඔක හංගගෙන මොකෝ උදේ හවස ගිහිල්ලා හොදලා බලන්නේ. ඇත්තටම ලැම්බෝගිනි තිබුණ නැද්ද? අවංකව ලැම්බෝගිනි කාර් එකක් අපි ගාව තිබ්බේ නැහැ. ඒ කියන්නේ තිබ්බනම් පදිනවා කියන්නේ ගන්න වත්කමක් තිබුණෙත් නැද්ද? මම දැන් ලංකාවේ කීප දෙනා ඔක ගන්න වත්කම තියෙන්නේ. ඉතින් එහෙම ගහම ගන්න කට්ටිය ඉන්නවා නම් ලංකාව වත්කමක් තියන අය මම හිතන්නේ අපි සතුරු වෙන්න ඕන අපි රිසර්ච් කරලා වැඩක් නැහැ. ඒ වගේ අපිට එහෙම වත්කමක් නැහැ කියන එක නම් මම කියන්න ඕනේ. අනිත් එක එහෙම වත්කමක් තිබ්බත් මේ වගේ වාහනයක් ගන්න අපි දේශපාලන පවුලකින් ආපු අය. ඉතින් විදං කරන එක අනවශ්‍යයි කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. කවුරු සමාජයේ විසින් මොන මතය ගොඩනැගුවත් අනිත් එක ඉතින් රත්තරන් ආස්පියෝලෝකේ නැහැ කියන එක සාමාන්‍ය දැනුම තියෙන මිනිස්සු දන්නවා.